දරුවනේ අද අපි කතා කරන්න යන්නේ පුංචි දුවලා පුතාලා ඔයාලා වෙනුවෙන් අපිත් එක්ක එකතුන නව ගුරුවරයෙක් ගැන. ඔහු තමයි මංජුල මහේන්ද්‍ර ගුරුවරයා. ඔබ කවුරුත් දන්නා අපගේ ශිෂ්‍යත්ව පන්තිය ගැනයි අපි මේ අද සාකච්ඡා කරන්න යන්නේ. දරුවනේ දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති, කොහොමද අපේ මංජුල මහේන්ද්‍ර ගුරුතුමාගෙන් අපි ඉගෙන ගන්න කියන එක. එතකොට එතුම අපේ දැන් සිසු ජාත්‍යන්තරෙත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. එදිරු මම දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද එතුමාගේ පන්ති වලට සම්බන්ධ වෙන්නේ සිසු ජාතිනේ හරහා කියලා. එතකොට දරුවනේ ඔයාලට ඔප්ෂන් දෙකක් හම්බ වෙනවා චූටි දුවල පුතාලා. ඔයාලට මේක පැහැදිලි නැත්නම් අම්මට හරි තාත්තට හරි අම්මා හරි තාත්තා හරි එක උනත් කවන්න මගේ මේ වීඩියෝ එක අහන්න. මුලින්ම දරුවනේ කරන්න ඕනේ CCG වෙබ් එකෙන් හරි ඇප් එකෙන් හරි ලොග් වෙන්න ඕනේ. ඒ කියන්නේ දරුව අපි අපේ අපි දන්නවා අපි හැමෝටම කම්පියුටර් එකක් හරි ෆෝන් එකක් හරි දැන් මේ වෙනකොට තියෙනවා ඔන්ලයින් ඉගෙන ගන්න. ඔයාලට තියෙන්නේ කම්පියුටර් එකක් හරි ෆෝන් එකක් හරි නම් ඔයාලට පුළුවන් Google Chrome එක. මේ තියෙන දරුව Google Chrome එක. මේක තමයි Google Chrome එක. එතකොට ඔයාලට මේ Google Chrome එක ගත්ත ගමන් මෙන්න මේ විදිහට තමයි එන්නේ. Google එකේ විස්තර ටික වැටිලා මේ විදිහට තමයි ඔයාලට එන්නේ. එතකොට දරුවනේ ඔයාල මේ සර්ච් ඒක ටයිප් කරන්න ඕනේ ccg.lk syzygy ccg.lk. ඊට පස්සේ උඩ මෙනවා ccg.lk එක ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට පේන ඇති ලොගින්. දැන් ccg එකට ඔයාලා ලොග් වෙන්න පුළුවන්. ඔය උඩ තියෙන්නේ දකුණු පැත්තේ උඩ ලොගින් කියලා බටන් එකක්. ඔන්න ඕකෙන් තමයි අපි මංජුල සර්ගේ වීඩියෝ බලන් ලොග් වෙන්නේ. දැන් අපි මේ ලොගින් කියන එක දෙනවා. හරි. දරුණේ ඔයාලගේ ෆෝන් නම්බරයක් අහනවා. එතකොට දැන් මම දරුවනේ මගේ account ගොඩක් තියෙනවා. මම මගේ දැනට පාවිච්චි කරන ෆෝන් නම්බරේ දානවා. එතකොට ඒ ෆෝන් නම්බරෙන් ඔයාලට විස්තර මුකුත් එන්නේ නැහැ. මම දැන් මේක දැන දාන්න තියෙන්නේ ඔයාලගේ ෆෝන් නම්බරේ. ඒ කියන්නේ දරුවනේ මෙතන දාන ෆෝන් නම්බරේ තමයි ඔයාලා පන්ති පීස් ගෙවන්නේ. ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඒ ගැන සාකච්ඡා කරන්නේ. හැමදේම කරන්නේ මේ ෆෝන් නම්බරේ. අපි මේ ෆෝන් නම්බරේ දාලා login දෙනවා. ඊට මේ කෝඩ් එකක් ඉල්ලනවා. මේක ඔයාලගේ sim එකට එනවා. ඔයාලා අර දාපු ඕන් ආ දැක්කද 94 49 94 49. මේ කෝඩ් එක ඔයාලා අර දාපු ෆෝන් නම්බරේ තමයි එන්නේ. එතකොට මේ ෆෝන් නම්බරෙන් තමයි ලොග් වෙන්න ඕනේ. මම මේක කන්ෆර්ම් කරනවා. හරි. ඊට පස්සේ මෙහෙම මොකක් හරි ආවොත් ඒක කැමති නම් ලව් කරන්න. මම කැන්සල් කරලා දාන්න ඒක ලොකට අවශ්‍ය නැහැ. දරුණේ ඔයාලට මෙහෙම නෙමෙයි එන්නේ පටන් ගත්තාම මගේ මේ පන්ති ටික පෙන්නනවා. මොකද මම රෙජිස්ටර්ලා ඉන්න නිසා. ඔයාලා ලොග් වුණ හැටියෙන් කරන්න තියෙන්නේ ඔයාලගේ නම දාන්න, උපන්දිනේ ඔක්කොම පුරවන්න ඕනේ. පිරෙවට පස්සේ තමයි මෙතන මේ විදියට එන්නේ. එතකොට දරුවනේ මේක දැන් අපි ක්ලාසස් වලට ගියාට පස්සේ මෙතන සිලෙක්ට් ග්‍රේඩ් කියලා උඩම තියෙනවා. එතකොට ඔයාලා කන්න වෙන්නේ ලැප් එකේ ලොග් වුණ ගමන් මෙන්න මේ ඉරිකැල තුන ටච් කරා ක්ලාසස් ඉරිකැල තුන ටච් කරා මෙන්න මේ ක්ලාසස් කියන එකට ගියා. ඊට පස්සේ සිලෙක්ට් ග්‍රේඩ් කියන එකට මෙන්න මේ යටම තියෙන අපේ නේද උඩ පල්ලය කර හැකි මේක. මේ උඩ පල්ලය කර හැකි මෙන්න මේ යටම තියෙන අද කියලා. ඒ අද කියන එකට යන්න. ඊට පස්සේ මෙන්න වලට ආවා යටම ශිෂ්‍යත් පන්ති ග්‍රේඩ් 4 නුගේගොඩ මංජුල මහේන්ද්‍ර කියලා. මේක ටච් කරන්න. එතන මංජුල සර්ගේ පන්ති තියෙන්නේ මෙන්න මේක ඇතුලේ. තාමදරෝනේ පන්ති දාලා නැහැ. ඔයාලා පන්ති දාපු වෙලාවක බලන්න පුළුවන් මේක ඇතුලට ගිහිල්ලා. අපේ ලයිව් ක්ලාස් තියෙනවා. ඒ ලයිව් ක්ලාස් බලන්න මෙන්න මේ විදියට. ඉතින් ඔයාලට මම මේ බොහොම සරලව කිව්වේ මේක කරන්නේ කොහොමද කියලා. ඒතර දළුවනේ මේකේ මාසික පේමන්ට් එකක් තියෙනවා. පේමන්ට් එක රුපියල් 1000යි. ඔයාලට කැමති නම් ඔන්ලයින් ගෙවන්න පුළුවන්. අදාළ මාසේ බයි ඔන්ලයින් කියන එකට ගිහිල්ලා ඔයාලගේ ඕන කාඩ් එකක් දාලා එහෙම පේමන්ට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් තව පේමන්ට් කරන ක්‍රම තියෙනවා. මම ඔයාලට ඒ වගේ වීඩියෝස් කරපුවා තියෙනවා. ඔක්කොම මම දාන්නම්. ඒ විදිහට තමයි දරුවනේ CCG වෙබ් එකෙන්, ඒ කියන්නේ ඔයාලගේ ලැප්ටොප් එකකින්, කම්පියුටර් එකකින් ලොග් වෙන්නේ. ෆෝන් එකකින් වුණත් වෙබ් එකෙන් ලොග් වෙන්නේ මේ ආකාරයට. ඒකට අනිවාර්යයෙන්ම සිලෙක්ට් ග්‍රේඩ් එකේ අද කියන එක දැම්මම පස්සේ තමයි ශිෂ්‍යත් පන්තිය 4 වසර නුගේගොඩ. ඒතර මේ නුගේගොඩ ගම්පහ කියලා අපේ ආයතන දෙකක් තියෙනවා. ඔයාලා ලංකාවේ කොහේ හිටියත් අපේ නුගේගොඩ හරි ගම්පහ හරි සම්බන්ධ වෙන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ගම්පහට සම්බන්ධ වෙන්න ඕන නම් ඔයාලගේ ප්‍රොෆයිල් එක පුරවද්දී දැන් මෙතන දරුවනේ ඔයාලට පේනදී එඩිට් කරන්න තැනක් නැහැ.
ඒක තියෙන්නේ අගලගේ කම්පියුටරින් ගියොත් නම් පෙනේ වාරට එඩිට් ප්‍රොෆයිල් කියලා එකක් පෙන්නනවා. දැන් මම ඔයාලට පෙන්නන්නම් ඒක. ඔයාලට කම්පියුටර් එකකින් ගියොත් මම කම්පියුටර් එකේ මගේ මම දැන් මේ කම්පියුටරින් ගින් ඉන්නේ. එතකොට කම්පියුටරින් ගියා මම මේ විදිහට වැටෙන එඩිට් ප්‍රොෆයිල් නේ. ඔයාලට පේනදි මේ දකුණු පැත්තේ මේ මුල්ලෙම මේ හායි කියලා නම තියෙනවා ඔයාගේ. ඊට පස්සේ මෙතනින් මේ එඩිට් ප්‍රොෆයිල් කියලා දිනා මේ මයි ප්‍රොෆයිල් එකට ගියාම ඔයාගේ සියලු වෙනස්කම් කරන්න පුළුවන්. නමුත් මගේ ෆෝන් එකේ එක නැහැ. ඒක ගන්න අපි මෙහෙමයි. දැන් මෙතෙන්ට ආවට පස්සේ ක්ලාසස් ගිහිල්ලා කයින් කරගන්න ඉරි කැඩි තුන. ඊට දැන උඩින් අපි ස්ක්‍රීන් රොටේට් ඔන් කරනවා. ඔයාලා කරා ෆෝන් එක රොටේට් කරන්නේ කරකවල බලන්නේ ෆිල්ම් එකක් එහෙම බලද්දි. අපි මේ රොටේට් ඔන් කරනවා. ඔන් කරලා ස්ක්‍රීන් ෆෝන් එක අනිත් පැත්ත හරව ගන්නද. එතකොට ඔයාලට පේනවා ඇති මෙන්න මේ හායි කියන කැල්ල ආවා. ඒකට ගිහිල්ලා මයි ප්‍රොෆයිල් ඔන්න දැන් ආයි කෙලින් කරගන්න. හරි මෙන්න මේකේ ඔයාලට පේන ඇති මම මේ දාලා තියෙන ගම්පහ කියලා. ඒකයි මට ගම්පහ පන්ති පෙන්වුවේ. මෙන්න මේ බ්‍රාන්ච් එක නුගේගොඩ තිබ්බොත් තමයි නුගේගොඩ පන්ති පෙන්වන්නේ. ගම්පහ තිබ්බොත් ගම්පහ පන්ති. ඔයාලා මොකට සම්බන්ධ වෙන කිසිම ප්‍රශ්නයක් නැහැ දරුවනේ. වීඩියෝ ටික අපි ඒ ඉදිරියම ලබා දෙනවා. කිසිම වෙනසක් නැහැ. ලංකාවේ ඕන තැනකින් සම්බන්ධ වෙන්න පුළුවන් අපිත් සමග. දැන් මම මේක ගම්පහ දාලා මේ විස්තර පුරවන්න අනිවාර්යෙන්ම. මෙයාලගේ නම, ඉස්කෝලේ බර්ත් එක, මේ ග්‍රේඩ් එක අද කියන එක දාන්න. මේ අද කියන එක අනිවාර්යෙන් ග්‍රේඩ් එක දාන්න. ඒක ශිෂ්‍යත් පන්ති විතරයි පෙන්නන්නේ. ඔයාලට ශිෂ්‍යත් පන්ති සම්බන්ධ වෙන දරුවෝ මෙන්න මේ අද කියන එක දාන්න. දාලා සේව් කරන්න. මේ ස්ට්‍රීම් එක දරුවෝනේ කැමති එකක් දාන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. මේක ඕල් ස්ට්‍රීම් කියලා දැම්මත් කමන්නේ නැහැ. මම ඕල් ස්ට්‍රීම් කියන එක දාන්න ඔයා. මේක අද දාන්න අනිවාර්යෙන් හතරේ පන්ති පෙන්නන්න. එතකොට ඇඩ්‍රස් එක ඒ ටික සාමාන්‍ය විදිහට පුරවන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. මේක ඔයාලගේ මුලින්ම අහනවා. දැන් ඔයාලගේ මේ ඇවිල්ලා නැත්නම් මගේ මේ ප්‍රොෆයිල් එක පුරවලා තියෙන නිසා. ඊට පස්සේ මේක අද කියන එක දාලා මම මේක දැන් සේව් කරනවා. හරි සේව් වුණා. ඒ ආකාරයෙන් තමයි අපි මේකේ වැඩ කටයුතු කරගෙන යන්නේ. ඔයාලට හදිසියේ මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් කම්පියුටරෙන් ලොග් වෙන්න ෆෝන් එකෙන් මාරු වෙලා ඔයාලට තියෙන ෆෝන් එකෙන් ලොග් අවුට් වෙන්න. ස්ක්‍රීන් එක අනිත් පැත්ත හරවලා හායි කියන එකට ගියා ලොග් අවුට් දුන්නා. යස් කියලා ආනවා මේ ගෙස් ලොග් අවුට්. දැන් ඔයාලා ලොග් අවුට් වුණා. දැන් ඔයාලට පුළුවන් කම්පියුටරෙන් ලොග් වෙන්න. මෙන්න මෙතන ෆෝන් නම්බර් එක ගහන්න ඕනේ. දරුවනේ එකපාරකට පාවිච්චි කරන්නම එකක් විතරයි. එක්කෝ සිසිජි ඇප් එක, සෝරි සිසිජි වෙබ් එක. අපි මේ දැන් කෝඩ් එක ආවා 80. ඔයාලට පේනද දැන් ඔන් මේකෙන් ලොග් වුණා මම. ඔයාලට දරුවනේ පාවිච්චි කරන්න පුළුවන් සිසිජි වෙබ් එක නා වෙබ් එක ඇප් එක නා ඇප් එක දෙකෙන් එකයි. Android smart phone දෙන කට්ටිය පාවිච්චි කරන්න ඕනේ සිසිජි ඇප් එක. ඔයාලා වෙබ් එක ගත්තොත් ඇප් එක ආපහු ගන්න යන්න එපා. මොකද එතකොට ඩිවයිස් එක ලොක් වෙනවා. ඩිවයිස් එක ලොක් වුණොත් ඔයාලට මෙන්න මෙහෙම මැසේජ් එකක් එනවා. ඩිවයිස් එක ලොක් වුණාම මම ඔයාලට ඒක පෙන්වන්නම්. මෙන්න මේ මැසේජ් එක. Login fail. You cannot change device. මෙන්න මේ මැසේජ් එක ආවම දරුවනේ කරන්න තියෙන්නේ අපේ හොට්ලයින් නම්බර් එකක් තියෙනවා. ඒ හොට්ලයින් නම්බරේට WhatsApp මැසේජ් එකක් දාන්න ඕනේ. මගේ ඩිවයිස් එක ලොක් වුණා, ඒක අයින් කරලා දෙන්න කියලා. මෙන්න මේ නම්බරේ පෙරදි 0754456 456 0754456 456 456ට මැසේජ් එකක් දාන්න ඕනේ ඩිවයිස් එක ලොක් වුණොත්. මගේ ඩිවයිස් එක ලොක් වුණා, මගේ ඩිවයිස් එක අන්ලොක් කරලා දෙන්න කියලා මෙන්න මේ වගේ මැසේජ් එකක් ආවොත්. මේක වෙන්නේ දරුවනේ ඔයාලා ඇප් එකේ වෙබ් එකේ දෙකෙන්ම ගියොත්. අර තේරෙනවද? ඒ කියන්නේ ඔයාලා සිසිජි වෙබ් එකිනුත් ගිහිල්ලා දැන් ඔය ඇප් එකිනුත් දැන් ට්‍රයි කරනවා. එතකොට මේක වෙනවා. මම ඔයාලට කරලා පෙන්නන්න. දැන් මම ඇප් එක ගැන ඔයාලට කියලා දුන්න මූලිකව කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා අපිත් එක්ක. දැන් මම ඔයාලට කියලා දෙන්නම් සිසිජි ඇප් එක ගැන. දරුණේ Play Store එකේ තියෙනවා. සර්ච් කරන්න සිසිජි කියලා. මේක තියෙන්නේ Android phone වලට විතරයි. සිසිජි කියලා සර්ච් කරාම SISD ජීව ඔයාලට පේනවා. මේ දෙවෙනියට පාට පාට බෝලයක් තියෙනවා. පාට පාට බෝලේ මේක ඉන්ස්ට්‍රෝල් කරන්න. දැන් මම ඉන්ස්ට්‍රෝල් කරලා තියෙනවා. මගේ අප්ඩේට් එකක් තියෙනවා. අප්ඩේට් එක මම දානවා. මතක තියාගන්න හොඳින් අපේ පුංචි දුවල පුතාලා මම හොඳින් මතක තියාගන්න. මේක පාවිච්චි කරන්නේ වෙබ් එකෙන් ගියේ නැත්තම් විතරයි.
ඔයාලා මුලින්ම පාතෝර ගන්න මම යන්නේ ඇප් එකින්ද වෙබ් එකින්ද කියන එක. ඒක ඔයාලා දරුවනේ අම්මලා තාත්තලාත් එක්ක සාකච්ඡා කරලා ඔයාලගේ තියෙන හොඳ ෆෝන් එකක් නම් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් නම් හොඳ ස්පීඩ් ෆෝන් එකක් නම් ඇප් එක පාවිච්චි කරන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක ෆෝන් එක ඉඩ අඩුයි නම් ඒ කියන්නේ උදාහරණයක් විදිහට මෙමරි ෆුල් නම් එහෙනම් ඇප් එක ගන්න එපා වෙබ් එකකින් යන්න. ඒක කම්පියුටරින් යන්න බෑ හැබැයි. ඔයා ෆෝන් එකේ ඇප් එක අරගෙන කම්පියුටරින් වෙබ් එකකින් යන්න බෑ ලොක් වෙනවා. හොඳට මතක තියාගන්න. ඔයාට කරන්න පුළුවන් ඇප් එක හෝ වෙබ් එක දෙකෙන් එකයි. ඇන්ඩ්‍රොයිඩ් තියෙන කට්ටිය කෙලින් ඇප් එකෙන් යන කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් හොඳ හිතන්නකො ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් කියලා ඔන්න ඇප් එක අරගෙන ඇප් එක දාගත්තා. ඊට පස්සේ ඔන්න ඇප් එක දැන් ඔයාට එනවා. මෙන් ඇප් එක ඇවිල්ලා CCG කියලා මම ඒ ටච් කරනවා. ඇප් එක ලෝඩ්ලා ඔන්න ඇප් එක ඕපන් වෙනවා. දැන් මම ආවම ෆෝන් නම්බර දෙනවා 076 10 55 443. ෆෝන් නම්බර දෙලි ඉදිරියට යනවා. ඊට පස්සේ ඔන්න මට කෝඩ් එක එනවා දැන්. අන්න කෝඩ් එක ආවා 6 7 3 6 1 2 3. හරි දරුණි මගේ දැන් මේ ෆෝන් එකේ මෙහෙම ලොග් වුණේ මම ඩිවයිස් එක මම අන්ලොක් කරගත්ත ඔයාලට මේ වීඩියෝ එක පෙන්වන්න ඕන හින්දා ඔයාලා මෙහෙම කරලා ලොග් වෙනවා. ඔයාලා ඇප් එකෙන් හෝ වෙබ් එකෙන් දෙකෙන් එකයි. දරුණි මෙතන ඩීටේල් ටික ඔක්කොම පුරවන්න නම දාන්න ඔයාලගේ ඊමේල් ඇඩ්‍රස් එක දාන්න. ඊමේල් එක නැත්නම් අම්මගේ තාත්තගේ ඊමේල් ඇඩ්‍රස් එක දාන්න. අත්‍යවශ්‍යත් නැහැ ඒක. කැමති නම් දාන්න. මෙතනින් දරුවනේ මේ සිලෙක්ටිව ග්‍රේඩ් කියන එකට මේ ටච් කරාට පස්සේ පෙන්වන්නේ 20 මේ ටික විතරයි. ඔයාලා කිසිම ප්‍රශ්නයක් නැහැ ඇප් එකකින් යද්දි මොකක් හරි එකක් සිලෙක්ට් කරන්න. එහෙම නැත්නම් මොකක් හරි සිලෙක්ට් කරන්න මේකෙත් මොකක් හරි කැමති එකක් දෙන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද ඔයාලා ඕ ලෙවල් දරුවනේ. ඔයාලගේ ඉස්කෝලේ මොකක් හරි ඉස්කෝලේ සඳහන් කරන්න ඇඩ්‍රස් එක මෙන්න මේක ඩිස්ත්‍රික්. ඒ ටික දාලා ඉදිරියට යන්න. ඉතින් සේව් වෙනවා. හරි දැන් ඔයාලා පන්ති ඇතුලේ තමයි ඉන්නේ. දැන් ඔයාලට තියෙන්නේ අපේ මංජුල සර්ගේ පන්ති හොයාගන්න. අපි බලමු කෝ කියලා. ඔයාලට පේනනේ මේ මට තොප්පියක් තියෙනවා ක්ලාසස්. ඒකට යනවා. ඒකට ගියාට පස්සේ ඒකේ 21 22 23 වෙනම කැටගරි කියලා පෙන්නනවා. අපි 21ට ගිහිල්ලා යටට ගියාම හෑ ඔව් දරුවනේ CCG ඇප් එක තිබුණාට තාම CCG ඇප් එකේ අපේ මංජුල සර්වර් දාලා නැහැ. මේක දෙකට හේතුව ඇප් එකක් කියන්නේ එක අප්ඩේට් කරන්න ඕනේ. තව දවස් කිහිපයක් ගත වේවි. ගත වුණාට පස්සේ ඔයාලට මම Telegram group එකට message එකක් දාන්නම්. දැන් මංජුල සර්ගේ පන්ති ඇප් එකිනුත් බලන්න පුළුවන් කියලා. එතකොට සම්බන්ධ වෙන්න. එතකන් හැම දරුවෙක්ම හොඳින් මතක තියාගන්න CCG web එකෙන් සම්බන්ධ වෙන්න. මම පැහැදිලිවම කියලා දුන්නා ඔයාලට CCG web එකෙන් සම්බන්ධ වෙන්න. එතකොට දරුවනේ මම ඔයාලට දැන් කියලා දෙන්නම් CCG web එකත් කොහොමද අපි app එකක් වගේ පාවිච්චි කරන්නේ. දැන් අපි ආපහු ඒක පන්තියට යනවා. ඊට පස්සේ මේක දැන් log වෙන්න. 10යි 10යි 5යි. දරුවනේ ඔයාලා දිගටම CCG web එක පාවිච්චි කරන්න. මම Telegram group එකට message එකක් දාන්නම් ඔයාලගේ. කොහොමද මේ Telegram group එකට message එකක් දාන්නම් app එක ලෑස්ති වුණ ගම දරුවනේ app එකනොත් බැලුවයි කියලා. එතකන් හැමෝම web එකෙන් log වෙන්න. 87 41. හරි දැක්කද device එක lock වුණා. මම app එකෙන් ගිහිල්ලා මට web එකෙන් යන්න බෑ. ඊට පස්සේ මම අර කියපු 075 නම්බරේට message එකක් දාලා තමයි මේක හදාගන්න වෙන්නේ. ඒ නම්බරේට WhatsApp message එකක් දාන්න ඔයගේ log වෙන phone number දැන් මේ lock වුණේ මගේ 076 නම්බරේනේ. ඒ නම්බරේ ගහලා මෙන්න මේ ෆෝන් නම්බරේ මම ලොග් වුණා. දැන් device එක ලොක් වෙලා තියෙන්නේ. මට web එකෙන් යන්න හදලා දෙන්න කියලා WhatsApp message එකක් දැම්මම මේ අයියලා හදලා දෙනවා. එතකොට ඒකට දාන්න. ඔන්න මම දැන් මේ අයියලට දාලා මම හදාගත්තා. ඊට පස්සේ අපි ආපහු ෆෝන් නම්බරේ ගහනවා. ඊට පස්සේ device එක දාගත්තට පස්සේ app එකෙන් ගියොත් නම් දරුවෝ web එක ලොක් වෙනවා. ආයි web එක යන්න බෑ. web එක ලොක් වෙනවා. ලොක් වෙලාම යනවා. ඔන්න දැන් ආයි කෝඩ් එක ආවා 38 74. 8 74 කන්ෆර්ම්. මෙන්න ඔයාලා දැන් ලොග් වුණා සාර්ථකව. දැක්කද ඩිවයිස් එක අන්ලොක් කරා. දැන් දරුණා වාර මේ ඉඩි කැලි තුනට ගියා. මේ ක්ලාසස් වලට ගියා. ගිහිල්ලා සිලෙක්ට් ග්‍රේඩ් එක මේ යටම තියන අද කියන එකට යනවා. දැක්කද දැන් අන්න අපි සර්ගේ ෆොටෝ එකකුත් වැඩනවා. මම ෆොටෝ එකකුත් අප්ඩේට් කරා.
දැන් අපි පන්තිදුරට මංජුල සර්ගේ මෙන්න මේ කැටල තමයි වීඩියෝ දාන්නේ. තාම දාලා නැහැ. දැම්මහම බැලුවේ හැකි. ලයිව් ක්ලාසුත් මේ කැටල තමයි යන්නේ. එහෙනම් දරුවනේ මම හිතන වාලට පැහැදිලිව තේරෙන්නේ නැති කියලා හැමෝම නැවතරයක් මතක තියාගන්න CCG web එක පාවිච්චි කරන්න. app එක දැනට පාවිච්චි කරන්න එපා. මම Telegram group එකට message එකක් දාන තාක් app එක පාවිච්චි ගන්න එපා. හැමෝම web එක පාවිච්චි කරන්න. මම බොහොම සරලව තමයි මේ කියලා දුන්නේ දරු දරුවන්ට අපේ දුව දරුවන්ට කොහොමද log වෙන්න කියලා. මතක තියාගන්න මේකට දාන ෆෝන් නම්බරේ ගොඩක් වැදගත්. ඒ ෆෝන් නම්බරෙන් තමයි වීඩියෝ බලන්නේ, device unlock කරගන්නේ, පන්තිර සල්ලි ගෙවන්නේ, සේරම කරන්නේ ෆෝන් නම්බරේ. ඒ නිසා මේ ෆෝන් නම්බරේ මතක තියාගන්න. දැන් දරුණේ ඔයාලට හැමදාම මෙතෙන්ට Google එකට ගිහින් එන්න බෑනේ. ඔයාලගේ ෆෝන් එකේ දැන් මේ ඉරි කැරි දුන නෙමෙයි. ඔයාලගේ යන browser එකේ උඩම තියෙනවා browser එකේ ඉරි කැරි දුන මෙන්න මේක. හැම ෆෝන් එකෙම තියෙනවා මේ ඉරි කැරි දුන. ඒකට ගිහිල්ලා ඔයාලා දෙන්න මේකේ add to home screen. add to home screen මේ තියෙන 1 2 3 4 5 6 7 8 9 10 විනියට add to home screen මෙන්න මේක දෙන්න. ඊට පස්සේ මේ CCG කියලා ඔයා CCG web කියලා මේකට දාගන්න. CCG web class මොකක් නමක් දාන්න. දාලා මේක add දෙන්න. add දුන්නාම මේක desktop එකට add වෙනවා. මේෙන් දැක්කද? CCG web class. ඊට පස්සේ මේකට ගියාම කෙලින්ම ඔයා පන්ති ඇතුලේ. ඔයා මුකුත් කරන්න එපා පන්ති ඇතුලේ. දැක්කද? දැන් ඔයාලා තියෙන්නේ පන්ති ඇතුලට යන්න විතරයි. මට මේ බන්දි ගොඩක් පෙන්වන්නේ මම ගොඩකට ලියාපදිංචිලා ඉඳලා ඔයාලට පෙන්වන්නේ ඔයාලගේ පන්ති විතරයි. සර්ගේ ෆොටෝ එකක් ගත්තේ ඔයාලගේ පන්ති පෙන්වනවා. ඒක ඇතුලට ගියා නම් හරි. දැක්කද? මේ තියෙන්නේ හත ශිෂ්‍යත පන්ති. දැන් ඔයාලා තේරුණා නේද මේක කොහොමද දාගන්නේ කියලා? මම ආයෙ කියලා දෙන්නම්. මෙතන Google Chrome එකෙන් ගිහිල්ලා ඉරි කැරි දුනට ගිහිල්ලා add to home screen. home screen add කරගත්ත ගමන් ආයි මේ OTP ගහන්න මොකුත් இல்லන්නේ නැහැ. දිගටම app එක වගේ web එක පාවිච්චි කරහැයි. එතකොට දරුවනේ ඔයාලට Google Chrome එක නැත්තම් මේ Google Chrome එක නැත්තම් ඔයාලට ආයි Play Store එකේ තියෙන Firefox skill එක මෙන්න මේක Firefox මෙන්න මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මම ඒක දාගෙන තියෙන්නේ අප්ඩේට් තියෙන්නේ මගේ. මේක ඩවුන්ලෝඩ් කරගන්න. මේකත් හොඳ ඉන්ටර්නෙට් ඇන් බ්‍රවුසර් එකක්. මේකනත් ඔයාලට CCG web එකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔය ගොඩක් දේවල් තියෙනවා ඔක්කොම ගන්න යන්න එපා. ඔයාලට මේ Google Chrome එකෙන් try කරන්න. Chrome එක හරියෙ නැත්තම් විතරක් Firefox එක try කරන්න. මුලින්ම ඔයාලා සම්බන්ධ වෙන්න කලින් බලන්න Google Chrome එකේ අප්ඩේට් තියනවාද කියලා. Google Chrome එකේ අප්ඩේට් නැහැ open කියලා තියෙන්නේ. අප්ඩේට් තියනවා නම් ඒ අප්ඩේට් දාගන්න. මේ දිනේ Firefox එක කළු පාටින්. මේකෙත් අර විදිහමයි දරුවනේ. අරක load වෙන්න නැත්නම් විතරක් මේකෙන් අපි කරන්න ඕනේ. ඒක මේ විදිහට එනවා Google එක. මෙතන search කරන්න ccg.lk ccg.lk ගාලා සර්ච් කරනවා. ඊට පස්සේ අර විදිහ මේ ලොගින් වෙනවා. ඊට පස්සේ ෆෝන් නම්බර් එක ගාලා ලොග් වෙන්න තියෙනවා. ඔයාලට තේරෙනවා නේද? අර විදිහමයි. Google Chrome එක වැඩ කරේ නැත්නම් Firefox එකෙන් යන්න. එහෙනම් දරුවනේ මම හිතනවා පැහැදිලිව තේරුම් ගන්න ඇති කියලා. මම ඔයාලට Telegram group එකේ link එක එවන්නම්. Telegram channel එකට හැමෝම සම්බන්ධ වෙන්න. ඒකට තමයි විස්තර ඔක්කොම දාන්නේ අපි. අනිවාර්යෙන් Telegram channel එකට සම්බන්ධ වෙලා ඉන්න. හරි දරුවනේ ස්තුතියි.